බහණ්ඩ හා සේවාවල මිල ඉහළ යාම බලාපොරොත්තු වූ පරිදිම සිදුවීම ආරම්භ වී තිබෙනවා. පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ලාෆ් ගෑස් මිල ඉහළ දැමීමට එම සමාගමට අවසර දී තිබෙනවා. ඒ අනුව ලාෆ් කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 363කින් මිල වැඩි කර අතර එවිට රුපියල් 1856ක් දක්වාද කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 145කින් මිල වැඩි කළ අතර එවිට රුපියල් 743ක් දක්වාද මිල ඉහළ දැමීමට අවසර හිමි වී තිබෙනවා. එම සමාගම් විසින් ගෑස් ආනයනය නතර කරන ලද්දේ ගෑස් මිල වැඩි කිරීමක් අත්‍යවශ්‍ය බව කියමින් මේ අතර වෙළඳපොළේ පවතින කිරිපිටි හිඟයට විසඳුම වශයෙන් බදු අඩු කිරීමක් හෝ නිසි පියවරක් ගැනීම සඳහා මුදල් අමාත්‍යතුමාට බලය පැවරීමට කැබිනට් මණ්ඩලය අගෝස්තු මාස 9 වනදා තීරණය කර ඇති බව රජයේ විසින් නිවේදනය කරා. මේ අනුව ඉදිරියේදී තව තවත් කිරිපිටි ඇතුළුව ආනයනික භාණ්ඩවල මිල ඉහළ යාම බලාපොරොත්තු විය යුතු අතර එමගින් රුපියල යගේ සැලකිය යුතු මට්ටමකින් රට තුලදී පිරිහීමක් දැක ගැනීමට හැකිවනු ඇති. එවන් වාතාවරණයක් තුලදී තම මුදල් තැන්පතු ලෙස හෝ වෙනත් ඉතිරි කිරීම් ලෙස පවත්වාගෙන යාමට බොහෝ පිරිසකට හැකියාවක් ඇතිවන්නේ තම ආදායමෙන් විශාල ප්‍රමාණයක් එදිනෙදා වියදම් සඳහා දැරීමට සිදුවීම නිසායි. ඒ සමගම ස්ථාවර තැන්පතු සඳහා ලැබෙන පොලි අනුපාතිකයට වඩා වැඩි උද්දමනයක් වාර්තා වීමට හැකියාවක් පැවතීම තුල තැන්පත්කරුවන් තව දුරටත් මුදල් තැන්පතු පවත්වාගෙන යාම සඳහා අධෛර්යමත් වීමක් සිදුවීම දැක ගැනීමට හැකිවනු ඇති. මෙවන් වාතාවරණයක් තුල ඉදිරියේදී වැටුප් වර්ධක ඉල්ලා වැඩ වර්ජනය කිරීම සඳහා සේවකයන් පෙළඹීමටද හැකියාවක් පවතිනවා. රාජ්‍ය අංශයේ වැටුප් වැඩිවීම හා විෂමතාවයන් ඉවත් කිරීම සම්බන්ධයෙන් වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීම දැනටමත් දැක ගැනීමට පුළුවන්. පුද්ගලික අංශයේද එවන් වැටුප් වැඩිවීමක් පුද්ගලික අංශ සේවකයන් විසින් අපේක්ෂා කිරීම නිරායාසයෙන්ම සිදුවීමට හැකියාව පැවතුණත් එවන් වැටුප් වැඩිවීමක් අහිතකර ලෙස මේ අවස්ථාවේදී ව්‍යාපාරවල පැවැත්මට බලපෑම් ඇති කරනවා. දැනටමත් බොහෝ ආයතනවල වැටුප් කප්පාදු කිරීම ඇති වී තිබෙන්නේ කොරෝනා වසංගතය හේතුවෙන් නිසියාකාරව ව්‍යාපාර පවත්වා ගැනීමට නොහැකි වීම නිසායි. ගෑස් මිල මෙන්ම අනෙකුත් භාණ්ඩවල මිල ගණන් ඉහළ යාම ගැන රටේ ජනතාව මෙන්ම ආර්ථිකය හසුරවන්නන් දැඩි අවධානයෙන් සිටීම වඩා වැදගත් වන්නේ මේ වන විටත් ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් අරුබුද රසකට මුහුණ දෙමින් සිටින නිසායි. BizMind channel එක subscribe කරන්න. රටේ ආර්ථික අභියෝග මෙන්ම අපේ ආර්ථික අභියෝගත් ව්‍යාපාර අභියෝග හා අවස්ථා ගැන කතා කරන්න දැනුම දෙන්න අපි සූදානම්.